සුබ දවසක් වේවා යාළුවනේ. අද අපි කතා කරන්නේ SLT මොබිටෙල් විසින් හඳුන්වා දී තිබෙන අලුත්ම ෆයිබර් ඉන්ටර්නෙට් පැකේජස් ගැන. ඉතින් ස්ටාලිංගුත් එනවා කියලා ආරංචි වෙච්ච හින්දම මේගොල්ලොත් කඩිමුඩියේ ප්ලෑන්ස් ටිකක් දාලා තියෙනවා. ගන්න කියනවා නෙමෙයි, හැබැයි ඇවිල්ලා කියලා දැනගන්න හිතසුව පිණිස තමයි මෙන්න මේ වීඩියෝ එක අරගෙන යන්නේ. ඉතින් ලංකාවේ ප්‍රමුඛතම ෆයිබර් අන්තර්ජාලය සේවා සපයන්න කියලා කියන SLT මොබිටෙල් සමාගම විසින් නව ස්පීඩ් බේස් පැකේජයන් හතරක් හඳුන්වා දීලා තියෙනවා. මේ පැකේජයන් සඳහා දැනටමත් විදුලි සංදේශන නියාමන කොමිසම් සභාවේ සම්පූර්ණ අනුමැතිය ලැබිලා තියෙනවා. මේ පැකේජයන් රුපියල් 7900 ඉඳන් රුපියල් 39000 දක්වා මිල පරාසයන් තුල පිහිටලා තියෙනවා. ඒ වගේම ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 100 Mbps සිට 1000 Mbps දක්වා ලබා ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. දැන් අපි එක එක පැකේජ් එක ගැන විස්තරාත්මකව කතා කරමු. ඉතින් ප්ලෑන් එක නැත්නම් ප්ලෑන් 1 ලයිට් යූසර් පැකේජ් එක විදිහට තමයි හඳුන්වන්න පුළුවන්. මේක තමයි මිලාතින් වඩාත්ම දැරිය හැකි පැකේජ් එක වෙන්නේ. මේකේ විශේෂත්වය විදිහට මාසික ගාස්තුව රුපියල් 7990ක් වෙනවා. ඒ වගේම ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 100 Mbps වෙනවා. ඒ වගේම අප්ලෝඩ් ස්පීඩ් එක 50 Mbps වෙනවා. මාසික ඩේටා ප්‍රමාණය 1000 GB වෙනවා. ඒ වගේම ඩේටා ලිමිට් එක ඉක්ම වූ විට ස්පීඩ් එක 2 Mbps දක්වා අඩු වෙනවා. අන්ලිමිටඩ් වොයිස් පහසුකමද ඇතුළත් වෙලා තියෙනවා. පවුලේ සමාජිකයන් කීප දෙනෙකුට එකවර භාවිතා කරන්න පුළුවන් වගේම ඔන්ලයින් ක්ලාසස්, වෙබ් බ්‍රවුසරින් වගේම වීඩියෝ ස්ට්‍රීමින් සඳහාද මේ පැකේජ් එක සුදුසුයි කියලා අපිට කියන්න පුළුවන්. දෙවෙනි පැකේජ් එක තමයි ප්ලෑන් 2 විදිහට එන්නේ. මේක මීඩියම් යූසර් පැකේජ් එකක් විදිහට තමයි බැලූ බැලමට පේන්නේ. මධ්‍යම පරිමාණ පරිශීලකයන් සඳහා නිර්මාණය කරලා තියෙනවා මේ පැකේජ් එක. ඉතින් මේ පැකේජ් එකේ ගුණාංග විශේෂාංග විදිහට මාසික ගාස්තුව රුපියල් 14900ක් වෙනවා. ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 300 Mbps වෙනවා. අප්ලෝඩ් ස්පීඩ් එක 100 Mbps වෙනවා. මාසික ඩේටා ප්‍රමාණය 2000 GB වෙනවා. ඩේටා ලිමිට් එක ඉක්ම වූ විට ස්පීඩ් එක 5 Mbps දක්වා අඩු වෙනවා. අන්ලිමිටඩ් වොයිස් පහසුකමත් මේ පැකේජ් එකේ ඇතුළත් වෙනවා. ගේමින් වගේම 4K ස්ට්‍රීමින් සඳහා මේ පැකේජ් එක ළඟින් යනවා කියන්න පුළුවන්. මේක ලංකාව කියලා අමතක කරන්න එපා. වර්ක් ෆ්‍රොම් හෝම් වලටත් මේ පැකේජ් එක ගැලපෙනවා කියලා අපිට සාමාන්‍යයෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම තිතට වෙන වැඩ නෙවෙයි. පවුලේ සියලු දෙනා එකවර භාවිතා කරනත් මේ පැකේජ් එක අපිට නිර්දේශ කරන්න පුළුවන්. ස පැකේජ් එකක්. මේක ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ, එහෙම නැත්නම් වෘත්තීය මට්ටමේ පරිශීලකයන් සඳහා සැකසූ පැකේජ් එකක් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. විශේෂාංග විදිහට මාසික ගාස්තුව රුපියල් 27900ක් වෙනවා. ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 600 Mbps වෙනවා. ඒ වගේම අප්ලෝඩ් ස්පීඩ් එක 200 Mbps වෙනවා. මාසික ඩේටා ප්‍රමාණය 4000 GB වෙනවා. ඒ වගේම ඩේටා ලිමිට් එක ඉක්ම වූ විට ස්පීඩ් එක 5 Mbps දක්වා අඩු වෙනවා. අන්ලිමිටඩ් වොයිස් පහසුකම ඇතුළත් වෙනවා මේ පැකේජ් එකෙත්. ඒ වගේම ලාර්ජ් ෆයිල් අප්ලෝඩ් සඳහා වඩා සුදුසුයි කියන්න පුළුවන්. ක්ලවුඩ් කම්පියුටින් වැඩ සඳහා මේක ගැලපෙනවා කියන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ ප්‍රොඩක්ෂන් වගේම එඩිටින් කරන අයටත් යෝග්‍යයි කියලා කියන්න පුළුවන්. මල්ටිපල් 4K ස්ට්‍රීමින් එකවර භාවිතා කරන්න වගේ මේ පැකේජ් එක සුදුසුයි කියන්න පුළුවන්. ළඟින් යනවා. හැබැයි මේවා හරියටම වේද කියන්න අපි දන්නෙත් නෑ. ඊළඟ පැකේජ් එක තමයි ප්ලෑන් 4 කියන්නේ. මේක අල්ටිමේට් පැකේජ් එකක්. ඒ කියන්නේ ඉහළම මට්ටමේ පරිශීලකයන් සඳහා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ පැකේජ් එකේ විශේෂාංග විදිහට මාසික ගාස්තුව රුපියල් 39900යි, ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 1000 Mbps ඒ කියන්නේ 1 Gbps වෙනවා, අප්ලෝඩ් ස්පීඩ් එක 300 Mbps වෙනවා, මාසික ඩේටා ප්‍රමාණය 5000 GB වෙනවා. ඉතින් ඩේටා ලිමිට් එක ඉක්ම වූ විට ස්පීඩ් එක 5 Mbps දක්වා අඩු වෙනවා. අන්ලිමිටඩ් වොයිස් පහසුකමත් මේ පැකේජ් එකේ ඇතුළත් වෙනවා. ඉතින් ලාර්ජ් ස්කේල් බිස්නස් ඔපරේෂන් සඳහා ළඟින් යනවා මේ පැකේජ් එක. ඉතින් පාවිච්චි කරලා බලන්න, ඒගොල්ලෝ කියන්නේ එහෙම. ඉතින් සේවර් හොස්ටින් සඳහා යෝග්‍යයි. මල්ටිපල් 8K ස්ට්‍රීමින් එකවර භාවිතා කරන්න පුළුවන් හැකියාව වගේම ඩේටා සෙන්ටර් ඔපරේෂන් සඳහා මේක ගැලපෙනවා කියලා ළඟින් යනවා. ඉතින් ලංකාවේ පැකේජස් ගැන කතා කරද්දී 100%ක් හොඳයි කියන්න බෑ. සෑම පැකේජ් එකකම අපිට දකින්න පුළුවන් වුණා අන්ලිමිටඩ් වොයිස් පහසුකම. ඒ වගේම ඩේටා ලිමිට් එක ඉක්ම වීමෙන් පසු ස්පීඩ් එක අඩුවත් අන්තර්ජාල සබඳතාවය අඛණ්ඩව පවතිනවා කියලත් අපිට දකින්න ලැබුණා. ඒ වගේම අප්ලෝඩ් ස්පීඩ් එක සඳහා වෙනම කෝට එකක් නැහැ. ස්ටැටික් IP ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ටෙක්නිකල් සපෝර්ට් එකක් තියෙනවා කියනවා ඒගොල්ලන්ට මේ පැකේජ් එක සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ කස්ටමර් කියා එකෙන්.
ඔයාගේ මාසික ඩේටා භාවිතය ගණනය කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඉතින් මේ පැකේජ් වලින් එකක් තෝරගන්න. ස්ටාලින්ක් එනකන් ස්ටාලින්ක් ආවට පස්සේ ඉතින් ස්ටාලින්ක් සාමාන්‍යයෙන් හැමෝටම පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. මොකද රුපියල් 15,000ක් දීලා ලක්ෂයක් දීලා ඒ ආයිත්තන් ටික අරගෙන පැකේජ් එකක් ගෙනියන්න පුළුවන් තත්ත්වයකට තාම ලංකාවේ ආර්ථිකය හැදිලා නැහැ. ඉතින් දැනට තියෙනේවා තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ යකාගේ හැටියට විමානේ වගේ. ඉතින් එකවර අන්තර්ජාලය භාවිතා කරන පුද්ගලයන් ගණන සලකලත් මේ පැකේජස් තෝරගන්න පුළුවන්. ප්‍රධාන භාවිතයන් විදිහට ගේමින්, ස්ට්‍රීමින්, තව වර්ක් කරන්න වගේ ඔයාගේ අවශ්‍යතාවය අනුව මේ ප්ලෑන්ස් වලට හරියන්න පැකේජ් එකක් ඔයාට තෝරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ බජට් එක, ඔයාගේ ආයවැයට ගැළපෙන පැකේජ් එකකුත් මෙතනින් තෝරගන්න පුළුවන්. වැඩි විස්තර දැනගැනීමට SLT මොබිටෙල් වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන්. ඔයාට පුළුවන් 12:12 තන්න ළඟම තියෙන SLT මොබිටෙල් සේවා මධ්‍යස්ථානයට පිවිසලා මෙන්න මේ ගැන දැනගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක නරඹපු ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි. ලයික් කරන්න, ෂෙයා කරන වගේම අපිට YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලන්ට notification එකක් එනවා මම වීඩියෝ එකක් දාලා කියලා. එතකොට අපි අලුත් වීඩියෝ මග හරින්නේ නැතුව ඕගොල්ලන්ට නරඹන්න පුළුවන්. ඉතින් හැමෙමු තවත් වැදගත් තොරතුරු සමගින් ඕගොල්ලන්ට ජය වේවා යාළුවනේ.